ඔබත් සමග මා අපේක්ෂා කරන්නේ අද අති සුන්දර අත්දැකීමක් බෙදා හදා ගන්න. මා පැමිණ සිටින්නේ බ්‍රිස්බේන් නුවර ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පවතින ප්‍රධානම පන්සලට. මෙර කියන්නේ ශ්‍රී ලංකාරාමය කියලා බ්‍රිස්බේන් නුවර. මේ අති චමත්කාර ස්ථානයක්. මේ අවස්ථාවේ මෙහි වැඩම කර සිටින්නේ මේ පන්සලේ නිර්මාතෘ නායක ස්වාමීන් වහන්සේ වත්තගම ධම්මවාස නායක ස්වාමීන් වහන්සේ. දැන් මම උන්වහන්සේට කතා කරන අතර මේ චෛත්‍ය රාජා අසල සිට ඉතාම රමණීය දවසක සුන්දර දවසක එක් පසකින් මේ චෛත්‍ය රාජා වැඩ සිටින අතරේ උන්වහන්සේ විසින් මේ ස්ථානයේ රෝපණය කරන ලද ඉතා පුංචි බෝපැලය අද විශාල බෝධි රාජයක් බවට වර්ධනය වී ඇති ආකාරය මං හිතන්නේ දැකීමත් උන්වහන්සේට මහත් විශාල සතුටක්. එකම දැන් මම මේ අවට පරිසරය මේ ස්ථානයේ ආරම්භ කරන අවස්ථාවේ තිබුණු එකම ගොඩනැගිලි කොටසක් පමණක් මෙහි අපිට දකින්න පුළුවන්කම තිබෙනවා. උන්වහන්සේ මෙහි වැඩ සිටින මේ කාල සීමාව තුළ ශ්‍රී ලංකාවේ සුබෝධාරාමයේ පෙරදෙණියේ අධිපතිතුමාන් වහන්සේ හැටියටත් ඒකම උඩරට අමරපුර නිකායේ මධ්‍යම පළාතේ සංඝනායක ස්වාමීන් වහන්සේ හැටියටත් උන්වහන්සේ වැඩවාසය කරමින් මේ බ්‍රිස්බේන් නුවර ශ්‍රී ලංකාරාමය ස්ථාපිත කිරීම අයන්නේ සිට මේ දක්වා කටයුතු කරගෙන එන ස්වාමීන් වහන්සේ සමග තමයි මං මේ වෙලාවේ පුංචි පිළිසඳරක යෙදෙන්න අපේක්ෂා කරන්නේ. අපි හඳුරුව මේ ඉතිහාසය ගැන කතා කරනවා නම් මේ පන්සලේ ඔබ වහන්සේට මොන වගේ දෙයක්ද කියන්න තියෙන්නේ අපිට? ඔව්, ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාරාම විහාරස්ථානය ආරම්භ වෙන්නේ 1993 ලංකාවේ සිට පැමිණි සැදැහැවත් ශ්‍රද්ධා සම්පන්න පින්නතුන් පිරිසක් එකතු වෙලා ආරම්භ කරන ලද මේ ස්ථානය. පළමුවෙම මේ ස්ථානයට පැමිණි මගේ සහෝදර ස්වාමින් වහන්සේ නමක් මහත්මයා කමලසිරි ස්වාමින් වහන්සේ. ඉතින් උන්වහන්සේ මේ ස්ථානයට පළමුවෙම 1993 වර්ෂයේ වස් විසීම සඳහා වැඩම කළා. ඊට පසුව මේ ස්ථානයට මම පැමිණුණා. පළමුවෙම පොරස්ලේක් පොඩි ගෙයක් අරගෙන තමයි විහාරස්ථානය ආරම්භ කළේ. ඉතින් එතන අවුරුදු එකහමාරක් පමණ කාලය එතන ඉඳලා 95 වර්ෂයේ මේ භූමිය මිලදී අරගෙන මෙම විහාරස්ථානය ස්ථාපනය කරනු ලැබුවා. විශේෂයෙන්ම මේ ශ්‍රී ලංකීය බෞද්ධ ජනතාවගේ ඉමහත් කැපවීම පරිත්‍යාගශීලීකම පදනම් කරගෙන තමයි මේ වගේ විහාරස්ථානයක් ආරම්භ කරන්න පුළුවන්කම ලැබුණේ. ආන්දරණ මේ විශාල ඇතිමතු සංඛ්‍යාව කැපේ බෞද්ධ පිරිසක් මේ ස්ථානයේ සහභාගි වෙනවා වැඩ කටයුතු වලට. ඔව්, දැන් ඇත්ත වශයෙන්ම අපි සතිපතා පැවැත්වෙන දහම් පාසල තියෙනවා. දහම් පාසලට ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 250ක් 300ක් අතර පැමිණෙනවා. සිංහල පාසල පැවැත්වෙනවා, ඒකටත් දරුවෝ 150ක් පමණ සහභාගි වෙනවා. ඒ වගේම සීල භාවනා වැඩසටහන් තියෙනවා. වෙසක් උත්සවයේ, කටින උත්සවයේ වගේ ලොකු පින්කමක් වුණොත් දහසකට දහසකට වැඩි සංඛ්‍යාවක්. ඒක මම දන්නවා වාර්ෂිකව සංස්කෘතික අංගයක් පවත්වන විශේෂයෙන්. ඔව්, වාර්ෂිකව ප්‍රතිභා නමින් අපි සංස්කෘතික කලා මංගල්‍යයක් පවත්වනවා. විශේෂයෙන්ම අපි ශ්‍රී ලාංකීය සංස්කෘතිය, කලාව, නෘත්‍ය කලා ආදි මේවා ප්‍රදර්ශනය කරන්න, විශේෂයෙන්ම අපේ දරුවන්ට අපේ ජාතිකත්වය, අපේ සංස්කෘතිය, අපේ ශ්‍රී ලාංකීය අනන්‍යතාවය තවදුරටත් තහවුරු කරවීම සඳහා මේ දැනට අඛණ්ඩව 30 වසරක් වෙනතුරු ඒක පවත්වලා තිබෙනවා. ඒක මම දන්න විදිහට ඔබ වහන්සේ මෙහි ස්ථානයේ මේ සියලු ජාතීන් එකතු කරගෙන, සියලු ආගමික පිරිස එකතු කරගෙන විශේෂ වැඩපිළිවෙලක් පවත්වගෙන යන බවත්
ඔව් ඇත්ත වශයෙන්ම මේක විහාරස්ථානෙ පටන් ගන්නත් ඉස්සර ඉඳලා තමයි අපේ ශ්‍රී ලාංකීය මේ බ්‍රිස්බේන් පවුල් කීපයක් එකතු වෙලා ආරම්භ කරපු ඒ ප්‍රතිභා ප්‍රසංගය ඒ අය නිකන් ඒක සාමාන්‍ය සතුටට ආරම්භ කරපු දෙයක්. නමුත් ඒක දැන් දියුණු වැඩි දියුණු වෙලා මේ වසරේ ඉඳලා අපි ඒක ශ්‍රී ලාංකීය බෞද්ධයන් පමණක් නොවෙයි වෙනත් රටවලින් සම්බන්ධ වෙන ওই තායිලන්තය, බුරුමේ වගේම වියට්නාමය, චීනය වගේ අනිකුත් බෞද්ධ රටවල බැතිමතුනුත් ඒ සංස්කෘතිත් මේකට එකතු වෙලා අපි ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක මං හිතන්නේ වහන්සේ මේ ස්ථානයේ සම්මේලනයක් පවත්වන්න යෙදුණා කතෝලික සහ මුස්ලිම් සහ අනිත් සෙසු ආගමිකයන් එක් කරගෙන එක කොඩියක් යටතේ ලෝක සාමය ඇති කරමු කියන අදහස ගැන ඒ සම්බන්ධයෙන් අදහස ඒකත් ඇත්ත වශයෙන්ම අපි ඒකට අපට අනුග්‍රහ දක්ව ඇත්තෙන්ම ක්වීන්ස්ලන්ත රජය ප්‍රාන්ත ආණ්ඩුව විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාව මිශ්‍ර සංස්කෘතික රටක් හැටියට සෑම සංස්කෘතිකටම ජාතිකත්වයකටම අගෙයිමක් කරන මූලිකත්වයක් දෙනවා. ඒ නිසා ඔස්ට්‍රේලියානු රජයත් බලාපොරොත්තු වෙන්නේ හැම වෙලාවකම සියලුම ජාතිකයන් ආගමිකයන් එකට එකතු වෙලා එක පවුලක් හැටියට ජීවත් වෙනවා දකින්න. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන්ම රජයේ අනුග්‍රහයත් ඇතුව මේ පහුගිය වෙසක් උත්සවය ඒ වගේ පොදු සියලුම ආගමික ජාතික ආයතන විශේෂයෙන්ම ආගමික ආයතන කතෝලික ක්‍රිස්තියානි හින්දු මුස්ලිම් ඒ වගේම බෞද්ධ මේ සියලුම ආගමික ආයතන එකතු කරගෙන දවසක සමුළුවක් පැවැත්වුවා. ඒක ඉතාම සාර්ථක සමුළුවක් වුණා. මොකද සියලුම හින්දු සියලු බක් ආගමික පූජකවරුන් ඒ සඳහා සහභාගී වුණා. ඉතින් ඒකට හැම දිනාගේම විශාල ප්‍රසාදයක් සතුටක් ඇති වුණා. මොකද ලෝක සාමය වෙනුවෙන් මේක ඉතාමත්ම ප්‍රයෝජනවත් අර්ථවත් ක්‍රියාවක් වුණා. එම හැමදෙරනි මේ චෛත්‍ය රාජ්‍ය අභිසිං අපි දැන් පැමිණෙන්නේ මේ බෝධින් වහන්සේ වැඩ සිටින ස්ථානයට ඉතාම මේ ඔබවහන්සේට කල්පනා වෙනවා ඇති ඔබවහන්සේ විසින් රෝපණය කරන ලද මේ බෝධි රාජන් වහන්සේ මේ ආකාරයට වර්ධනය වෙලා තිබෙනකොට මේ ඉතිහාසය පිළිබඳ ඇති වෙන හැඟීමක් ගැන අදහසක් යන පුළුවන්. ඇත්තෙන්ම මේ බෝධින් වහන්සේ බොහෝම කුංචි බෝධි අංකුරයක් හැටියට අපි පළමුවෙන් විහාරස්ථානය ආරම්භ කළ මේ පොරස්ලේ කුංචි ගේ තියෙනකොට පොඩි පෝච්චියක තමයි මේක මල් පෝච්චියක තිවිච්ච බෝධින් වහන්සේ කරලා තිබුණේ. මේක ජයශ්‍රී මහා බෝධින් වහන්සේට සම්බන්ධයේ අංකුරයක්. ඉතින් ඒක 95 අපි මේ ස්ථානයේ ආරම්භ කරන අවස්ථාවේ මේ ස්ථානේ විශාල භූමියක් සකස් කරලා ඒ බෝධින් වහන්සේ රෝපණය කළා. ඒක තමයි දැන් මේ මහා විශාල දැන් හාමුදුරනේ දැන් අපි මේ තවත් ඉතා සුන්දර තැනකට එනවා. මේ තමයි මං හිතන්නේ වහන්සේගේ සීමා මාලක ගොඩ නැගිලා. මේ ගැනත් යමක් කියනවනම් කවුද මේක ඓතිහාසික පසුබිමකුත් ඇති නේද? සීමා මාලකයේ කියන්නේ විහාරස්ථානයක සීල භික්ෂුන් වහන්සේලාගේ විනය කටයුතු සිදු කරන තැන. ඒ මා නිතර නිරන්තරයෙන් සිදු කරන්නේ පොහෝ කිරීම සිදු කරන්න ඒ වගේම උපසම්පදා කිරීම සිදු කරන්න විනය කර්ම කටයුතු සිදු කරන්න තියෙන තැන. ඉතින් ප්‍රධාන විහාරස්ථානයක තිබිය යුතුම විහාරංගය. ඉතින් 2010 වර්ෂයේ ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ පුත්තරීතර මහානායක දවුල්දෙන ශ්‍රී ඥානීස්වර නායක මහානායක මහින්පාණන් වහන්සේ ඇතුළු 21 නමක් සහභාගී වෙලා මෙම සීමාව සම්මත කළා. එතකොට මට මේ ලකුණු පැත්තෙන් දකින්න ලැබෙනවා සාමාන්‍ය පන්සලක දකින්න ලැබෙන විදිහට මේ පිළිම වහන්සේ නමක්. මේක ඇත්තම මේ මහායාන බෞද්ධයන් එයාගේ බෞද්ධ බෝධිසත්ව ප්‍රතිමාවක්. මොකද විශේෂයෙන් මේ මොන නමෙන්ද අදහන්නේ? කොන්නියන් කියලා මේ විශේෂයෙන්ම මහායානික බෞද්ධයෝ
විශ්වාස කරන ඒගොල්ලෝ මෛත්‍රිය මෛත්‍රී බෝධිය මෛත්‍රිය සංකේතවත් කරන ඔව් බෝධිසත්ව ප්‍රතිමාවක් ඔව් මේ විදේශීය AI මෙහෙට පැමිණවද විශේෂයෙන් මේක මේ AI ම තමයි මහායානික බෞද්ධයෝ තමයි මේක AI මේ පන්සලට වැඩ එනවද හම්තර මේ AI බොහොම එනවා ඔව් ඒ වියට්නාම් ඊළඟට චයිනීස් ඊළඟට තායිවාන් එම බෞද්ධ රටවල බොහෝ දෙනෙක් ඇත්තටම බොහෝ දෙනෙක් සහභාගී වෙනවා අපේ හැම පින්කමකටම. ඉතින් ඒ අයට මේ ස්ථානෙට ආවම ඒගොල්ලන්ටත් හරි සතුටක් දැනෙනවා. ඒ අය වඳින පුදුන ප්‍රතිමා වහන්සේ නමක් තියෙනවා දැක්කම ඒගොල්ලන්ටත් ලොකු සතුටක් දැනෙනවා. එහෙමයි. මොකද සියලුම මහායාන පන්සල් වලට ගියාම අපේ බුද්ධ ප්‍රතිමා වහන්සේලා අපේ ත්‍රිපිටක පොත් අපේ ප්‍රතිමා වහන්සේලා ඒ හැම තැනකම තියෙනවා. තියෙන කිසි වෙනසක් නැහැ. මගෙන් අහන මේ මහායාන ස්වාමීන් වහන්සේ නමක් අහපු ප්‍රශ්නයක් තමයි අපේ මහායාන පන්සල් වල සියලුම දේවල් තියෙනවා නමුත් ථේරවාදී පන්සල් වල එහෙම නැහැ කියලා. ඔව්. එහෙම නැහැ කියන එක දවසක් මට ඔය පන්සලක ස්වාමීන් වහන්සේ නමක් හෙව්වා. ඉතින් අර විශේෂයෙන් මේ ලංකාව වගේ නෙමෙයි මේ වගේ රටක මිශ්‍ර හැම රටකම බෞද්ධයන් සිටින තැන නිසා මේ ආයතන සෑම බෞද්ධයන්ටම අපේ හැමදෙරුනේ මේ දැන් මෙතන මම අපේ ඉදිරියට එනකොට ඉතාම රමණීය ගොඩනැගිල්ලක් අපිට ඔබ වහන්සේගේ පන්සලේ අපිට දකින්න ලැබෙනවා. මේ ගොඩනැගිල්ල දිහා බැලුවම අපිට මොනවද මේ ගොඩනැගිල්ල පාවිච්චි කරන්නේ ඔබ වහන්සේ සංඝවාසය හැටියට? මේක සංඝවාසය. අපි මේක 2003 වර්ෂයේ තමයි ඉදි කළේ. අපිටම 2003 වර්ෂයේ ඉදි කරනකොට අපි මේක සංඝවාසය හැටියටත් බුදුමැදුර හැටියටත් ධර්මශාලාව හැටියටත් දානශාලාව හැටියටත් පුස්තකාලය හැටියටත් එකම ගොඩනැගිල්ල තිබුණේ. ඒ අංග සම්පූර්ණ විදිහට තමයි සකස් කරේ. ඒ මුල් අවදී අපිට තිබුණ ඉඩ කඩ තිබෙන්නේ නැති නිසා. ඉතින් මේකේ උඩ මහලේ සංඝ ස්වාමින් වහන්සේලාගේ නේවාසික කුටි තියෙනවා හතරක්. ඒ වගේම මේකේ පුස්තකාලය යට බිම් මහලේ තියෙනවා. ඒ වගේම දානශාලාව වගේම බුදුමැදුර හිටියට තමයි පාවිච්චි වෙන්නේ. ඉතින් දැන් ඉතින් එච්චර ගැටලුවක් නැහැ. දැන් අපිට ධර්මශාලාව තියෙනවා. ඒ විශාල ධර්මශාලාවක් ඒක මම හිතන්නේ 2000කට වාඩි වෙන්න පුළුවන්. ඔව් 2000කට බෑ සාමාන්‍යයෙන් ඉතින් කොහොමත් අර 500කට වගේ. හරි හරි. ඉතාම මේ පිරිසිදුවට චමත්කාර ජනකව මේක පවත්වගෙන යන්න ඔබ වහන්සේට දායක සභාව උපකාර වෙනවා. ඔව් ඇත්තම ඉතින් දායක පින්නතුන්ගේ කැපවීම තමයි ඉතින් පිරිසක් මුල්ලිමේ අවසින් ආධාර කරන දායකයෝ ඉන්නවා. ශ්‍රමයෙන් දායක කරන වැඩ කරන දායක පිරිස ඉන්නවා. සිව්පසේ ලබා දෙන දායක පිරිස ඉන්නවා. මේ විදිහට විවිධාකාරයෙන් දායක පින්නතුන් විවිධ විදිහට ඒ අයගේ කැපකිරීම කරනවා. ඒ නිසා තමයි ඉතින් මේ වගේ අංග සම්පූර්ණ විහාරස්ථාන මේ ගොඩනැගිල්ල මේ භූමිය කුච්චතර ප්‍රමාණයක්ද අපේ හැමදෙරට? එතන අක්කර දෙකමාරක්. ඔව්. දැන් මේකේ ව්‍යාප්තිය සඳහා තවත් යාබද ඉදමුකෝ. දැන් මේකට අල්ල පිටමිට එහා පැත්තේ අපි තවත් මේ ප්‍රමාණයෙන් අක්කර දෙකමාරක භූමියක් මිලදී අරගෙන තියෙනවා කියවා උද්දී අපි එතන දැනට බලාපොරොත්තු වෙන්නේ නේවාසික භාවනා මධ්‍යස්ථානය. ඒක ලබන මාර්තු මාසේ අපි විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා. සාදු කියලා අනුමෝදන් වෙන එක තමයි තියෙන්නේ. නැවත වතාවක් ඔබ වහන්සේ සමග හමු වෙන තෙක් මම ඔබ වහන්සේගේ අවසරයක් සලසනවා.